Honorable Kanchana Vijayasekara, you have 15 minutes. Suti Garu, Niyojakaraka Sabhapathumani, Visheshamma Ada Davase Vivadayata Ekathu Vemin, Boho Paksha Vipaksha Mantrivarun, Me Pavatina Visheshamma Khanija Tel, Indana Arbudaya Saha Viduli Arbudaya Pilimandava Sakatcha Kara. Garu Niyojakaraka Sabhapathumani, Visheshamma Mata Pera Katha Karapu Anuru Kumar Disanayaka Mathumath, Etuma Kiwe ජනවරමක් නැති අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙලා ඉන්නවා කියලා. එනිසා එතුමා සුදුසු නැහැ මේ තනතුරට පත් වෙන්න කියලා. හැබැයි ඔබතුමා අනිත් පැත්තෙන් කියනවා ජනවරමකින් පත් වෙච්ච ජනාධිපතිවරයාටත් ගෙදර යන්න කියලා. දැන් මේ රටේ ජනාධිපතිවරයාට බලය දුන්නේ මේ රටේ ජනතාව වසර 5ක කාලයක් වෙනුයි. ඔබතුමා එක පැත්තකින් කියනවා අගමැතිතුමාට ජනවරමක් නැහැ අනිත් පැත්තෙන් කියනවා ජනවරමක් තියෙන ජනාධිපතිතුමාටත් ගෙදර යන්න කියලා කියනවා. එනිසා ඔබතුමාගේ වචනවලින් ඔබතුමා කියපු වචන ජනාධිපතිවරයා අගමැතිවරයා අගමැතිවරයා පත් වෙන්නෙත් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් ඔබතුමාම පිළිගත්තා මේ විදුලි බල පනත ගේන වෙලාවේ ආණ්ඩුවේ කැමැත්ත කොහොමද කියන එක. ඒ නිසා ඔබතුමාලට කැමැත්ත තියෙනවා නම් ඒකට අපි මේ තනතුරු වලට කෑදර කමින් මේක අපි බැඳිලා ඉන්න අවස්ථාවක් නැහැ. අපි හැම මොහොතෙම කුම අග්‍රාමාත්‍යතුමත් කිව්වා ගන්න අභියෝගේ බාර ගන්න ඕන එක්කෙනෙක් ඉන්නවා නම් එතුමා අපි ස්තුතිවන්ත වෙනවා මේ අභියෝගේ බාරගෙන මේකට මුහුණ දීම පිළිබඳව. මම මේ තනතුරු ගන්න කරත් කිව්වා මේ අභියෝගේ බාර ගන්න කැමති නම් ඕන එක්කෙනෙක්ට බාර ගන්න කියලා. මොකද අපි දන්නවා මේක බාර ගන්නකට ඒක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. ඒක ඔබතුමාම දැන් කියන ඔබතුමා මේ බාර ගත්තත් මාස 6 කටි කාලයයි මාස 6න් පස්සේ යන්න ඕන මැතිවරණයට මැතිවරණයට ගිහලා තමයි ඊළඟ ආණ්ඩුවට එන්න ඕන කියලා. ඒ කියන්නේ ඔබතුමාට සාධාරණත්වයක් තියෙන අඩුම තරමේ මාස 6ක් හරි අග්‍රාමාත්‍යතුමාට දෙන්න එහෙනම්. ඔබතුමාටත් මාස 6ක් දීලා ඊළඟ මැතිවරණයට යන්න නම් ඔබතුමා ඔබතුමන්ලගේ දේශපාලන කණ්ඩායම් වලට පාරට බහැලා අරගල කරන මිනිසුන්ට එන ඔබතුමන්ලා දෙන්න ඕන පණිවිඩය තමයි අපි මාස 6ක් දෙන්න ඕන මේ රට කොහෙටද ගෙනියන්න ඕන කියලා බලන්න පුළුවන්ද කියලා. මේ ඔබතුමන්ලා මේ උත්සාහ කරන්නේ තව දුරටත් මේ තියෙන අර්බුදය තව මාස 6ක් එහාට ගෙනියන්න. තව එහාට ගෙනියන්න. මේ අපි රටේ අද තියෙන අභියෝග අපි තේරුම් ගන්න ඕන. අද අපේ රටේ තියෙන අභියෝග වලට අපිට ඇඟිල්ල දික් කරන්න පුළුවන් පක්ෂ විපක්ෂ සියලු දෙනාට. සමහරවල් අපි 225 බෙදිලා ඉන්නවා. අපි 225 බෙදිලා අපි ඇඟිල්ල දික් කරගන්නවා එකිනෙකාට. හැබැයි ගරු මුලාසනේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මේ සමහර තීන්දුව තීරණ අවුරුදු ගණනාවක් තිස්සේ ගත යුතු නිලධාරී කණ්ඩායමකුත් ඉන්නවා. ඒ නිලධාරී කණ්ඩායම ගත යුතු තීන්දුව තීරණ නිසි කලට ගත්ත නැති නිසා ඒක දේශපාලඥයන් දිහාට ඇඟිල්ල දික් වෙලා තියෙනවා. සමහරු හිතනවා ඉන්ධන ඇනවුම් කරන්නත් ඕන ඇමතිවරයා කියලා. ඉන්ධන ඇනවුම් කරන්න ඕන ජනාධිපතිවරයා කියලා. ඉන්ධන ඇනවුම් කරන්න ඕන අග්‍රාමාත්‍යවරයා කියලා. මේවට ඉන්නවා කනිත් තෙල් සංස්ථා නිලධාරීන් ඉන්නවා. මේකේ ඉන්නවා කමර්ෂල් ඩිපාර්ට්මන්ට් එකක් වාණිජ අංශයක් මූල්‍යංශයක් තියෙනවා. දැන් IOC එක ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් මැදිහත් වෙලා නෙමෙයි ආනයනය කරන්නේ. ඇනවුම් කරන්නේ. ඒකේ ඒ ඉන්නවා වෙනම කණ්ඩායමක්. මේක කළ යුතු කණ්ඩායම් තියෙනවා. මන් දිගින් දිගටම කිව්වේ ඇමතිවරු ඉන්න පුළුවන් අවුරුදු 5කට ඉන්න පුළුවන් කෙටි කාලයකට ඉන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් හැබැයි මේ දීර්ඝ කාලින සැලසුම මේ ආයතනය ඇතුළේ යන්න ඕන මම විදුලි බල මණ්ඩලයටත් කිව්වේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ ඉන්න අවුරුදු 5කට සැරයක් නෙමෙයි මේ ආණ්ඩුව පත් වෙන කාලයට පමණක් නෙමෙයි ඔවුන්ගේ තියෙන්න ඕන ජනන සැලසුමක් තියෙන්න ඕන ඒ ජනන සැලසුම ක්‍රියාත්මක කිරීමට තමයි මේ ආණ්ඩුවේ මැදිහත් වීම ගන්න ඕන දැන් පහුගිය දවසේ ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි අපි නමවෙනිදා මේ පාර්ලිමේන්තුවේ පනත ඉදිරිපත් කරාම විදුලි බල මණ්ඩලයේ පනත සංශෝධනය කරන්න එක්තරා වෘත්තීය සමිති කණ්ඩායමක් මේ රටේ ජනතා පිටින් හේතු කරන්න ගියා. කිව්වා විදුලිය විසන්දු කරනවා පැය 24 විදුලිය විසන්දි කරනවා කියලා කිව්වා. දැන් ඊයේ මහජන උපයෝගිතා කොමිසම මට ලිඛිත වෙව්වා. ඔවුන්ගේ ඇගයීමට අනුව ඔවුන්ගේ පරීක්ෂණයට අනුව විශාල මුදලක් වැය කරලා තියෙනවා එදා දවසේ ජල විදුලියෙන් උත්පාදනය කරන අවස්ථාව තියෙන අවස්ථාවෙත් මහවැලි ඉංජිනේරුවන් ඔවුන්ට ඒක පාවිච්චි කරන්න අවස්ථාව උදා කළ දෙද්දී ජල විදුලිය පාවිච්චි කරන්නේ නැතුව ඩීසල් බලාගාරය දවසේ පාවිච්චි කළා තියෙනවා. ඩීසල් බලාගාර පාවිච්චි කරා පමණක් නෙවෙයි අනුමැතියකින් තොරව විදුලිය විසන්දි කරා. දැන් මට අද උදෑසන විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ලිපියක් මටත් පිටපත් කරලා තියෙනවා. ඒ මූලික පරීක්ෂණ වාර්තාවට අනුව සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඉන්න දෙදෙනෙක් ප්‍රධාන ඉංජිනේරු දෙදෙනෙක් අද ඔවුන්ගේ වැඩ තහනම් කරලා තියෙනවා. සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඉන්න ප්‍රධාන
අපේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඉංජිනේරු අලහකෝන් මහත්තයාගෙත් ප්‍රධාන ඉංජිනේරු සිස්ටම් කන්ට්‍රෝල් එකේ ඉන්න විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතියේ ඉංජිනේරු සමිතියේ සමලේකම් සමලේකම් එරංග කුඩාහෙව කියන දෙදෙනාගෙම අද දවසේ උන් ඉවත් කරලා වැඩ තහනම් කරලා මේ පරීක්ෂණ කටයුතු ගෙනියන. දැන් සමහරට හෙට දවසේ සමහර ඉංජිනේරු සංගම් සමහර වෘත්තීය සමිති කිහයි මෙන්න මේ දඩයම් කරනවා අපි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා කියලා. මේ තීන්දුව తీරන ගත්තේ ඇයි? මේ තීන්දුව తీරන ගත්තේ දේශපාලන වශයෙන් තියෙන්න පුළුවන් අපිට මතවාද. විරුද්ධ වෙන්න පුළුවන් පනතකට. හැබැයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ මහජන ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා. Taman නියෝජනය කරන මතය වෙනුවෙන් පෙනී ඉන්න. ඒ මතය වෙනුවෙන් පෙනී ඉන්න තුනම වෘත්තීය ක්‍රියාමාර්ග කරලා බිත්තියට හේතු කළා කියන්න බෑ මුළු රටම අඳුර තියෙනවා කියන කියන්න බෑ කාටවත්. තමන්ගේ මතයට ගැලපෙන්නේ නැති පුද්ගලෙක් ඉන්නව නම් ගෙවල් ගිනි තියලා අපි ගෙවල් ගිනි තියනවා වාහන වට කරනවා ගෙවල් වට කරනවා කියලා කියන්න කාටවත් අයිතියක් නැහැ. මේ අද්දකීම් තියෙනවා අපේ රටේ. ඔබතුමාම දන්නවා මගේ පියා ඔබතුමන්ලගේ දේශපාලන පක්ෂයේ ආරම්භක සමාජිකයෙක්. ආරම්භක සමාජිකයෙක්. අපිට ඉතිහාසයේ මතකයි මේ අවස්ථාවලත්. මගේ පියාගේ නිවස අවස්ථා දෙකකදී ගිනිපත් වුණා. දෙකකදී ගිනිපත් වුණා. ඒ 83 88 89 කාලවකවන දෙකේම ගිනිපත් වුණා. මේ වගකීම ගත්තට පස්සේ අපේ ගෙවලුත් ගිනි තියන්න ආවා. හැබැයි කවුරුර හිතනවා නම් ගෙවල් ගිනි තියලා අපේ බිත්තියට හේතු කරලා අපේ කාර්යාල වට කරලා අපේ ලේකම්වරු කොට කරලා අපිට සමාජ මාධ්‍යෙන් ගහලා අපිට ගහන්න පුළුවන් හැමතැනදීම ප්‍රහාර වලින් ගහලා වචන වලින් ගහලා අපි කරන්න හදන කාර්යභාර නවත්තන්න පුළුවන් කියලා ඒකට අපි යට වෙන්නේ නැහැ කියන එක විතරක් කියනවා. මේ බාරතිල් තියෙන වගකීම උපරිමයෙන්ම කරන්න අපි කැප වෙනවා. ඒ කැපවීම වෙනින් අපි පෙනී ඉන්නවා. අද දවසේ අභියෝගයක් අපිට කරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි ඉන්ද නානයනේ කිරින්. ඉන්ද නැනවුම් කරන්න පුළුවන් අපිට. දැන් හරෙන් ප්‍රනාන්දු අමාත්‍යතුමත් කිව්වා මමත් කිව්වා පහුගිය ඉරිදා මාධ්‍ය සාකච්ඡාවේදී අපි ඉන්ධන මේ රටට අවශ්‍ය ඉන්ධන නැනවුම් ටික අපි කරලා තියෙනවා. 8 වෙනිදා ඉඳලා පෙළ ගැස්සලා තියෙනවා අගෝස්තු මාසයේ වැඳ වෙනකන් මෙන්න අපිට අවශ්‍ය ඩීසල් නෞකා ටික අවශ්‍ය පෙට්‍රල් නෞකා ටික මෙන්න අවශ්‍ය බොරතෙල් නෞකා ටික කවදාකවත් අපි පිරිපහදුව වහන්න නෙමෙයි අපේ උත්සාහය තියෙන්නේ. පිරිපහදුව අකණ්ඩව යන්න ඕන. ඒක විකුණන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. පිරිපහදුව වැඩි දියුණු කරන්න ඕන නම් වැඩි දියුණු කරන්න නැත්නම් අග්‍රාමාත්‍යතුමා කිව්වා අපි අලුත් පිරිපහදුවකුත් හදන්න ඕන. අපි ත්‍රිකුණාමලයේ අපේ තෙල් ටැංකි ටික කේන්ද්‍ර කරගෙන අලුත් පිරිපහදුවක් හැදුවොත් අන්න අපේ මේ රටේ අවස්ථාවයි පමණක් නෙමෙයි අපි අපනයන වෙළඳපොළ දක්වත් අපිට යන්න පුළුවන් කියන එක. ඒක තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. අපි විදුලි බලය උත්පාදනය කරන්න අපේ යන්න ඕන පුනර්ජනීය බල ශක්ති ව්‍යාපෘති වලට ඩීසල් වලට එහෙම නැත්නම් දැවිතෙල් වලට නෙමෙයි. ඒකට අපි යන්න ඕන ආයෝජකයන්ට දෙන්න ඕන අවස්ථාව. හැබැයි අපි මේ වගේ කටයුතු කරන්න යනකොට සමහරලාට ඇවිල්ලා කියනවා කොහොමද මේ කටයුතු කරේ කියලා අහනවා. මම කැමති විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් දායක වෙනවා නම් අග්‍රාමාත්‍යතුමත් ආරාධනා කරා විවිධ අවස්ථාවල මේ ඉන්ධන ආනයනය කරන වැඩපිළිවෙළටත් දායක වෙනවා නම් මම කැමති. ඔබතුමා ලෙන්න අපේ කමිටුවට ඇවිල්ලා බලන්න කොහොමද ඉන්ධන ආනයනය කරන අනුන් ටික කරන්නේ. කොහොමද මේ සැපයුම් කරනද කතා කරන්නේ. දැන් ඔබතුමාලගේ පක්ෂයේ ලේකම්වරයා ටිල්වින්සිල් මහත්තයා කිව්වා බිලියන 2ක් 3ක් ගේන්න පුළුවන් මුදල්. ඔබතුමා කියන්නේ මේ රටේ ජනතාව ඉන්නවා අමාරුවේ පාරට වැටිලා ඉන්ධන ටික ගන්න බැරුව ගෑස් ටික ගන්න බැරුව ඉන්නවා. අන්න ගේන්න කියන්නේ බිලියන 2ක් 3ක් ගේන්න කියන්නේ. එහෙම වුණොත් අපිට එකතු වෙලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ తాවකාලික විසඳුම දෙන්න පුළුවන්. අපි ඊළඟ මාසේ ජූලි මාසේ තෙල් ටික ගෙනාවත් අපිට අභියෝගයක් අගෝස්තු මාසේ තෙල් ටික ගේන එක. දැන් මේ මාසෙත් අපිට අවශ්‍යතාවය ඩොලර් මිලියන 500ක් අවශ්‍යයි. මේ ඉදිරි සති දෙකට පමණක් දවස් 10කට පමණක් ඩොලර් මිලියන 319ක් අවශ්‍යයි. මහා බැංකුවේ තියෙන ඩොලර් මිලියන 125යි මේ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන්. ඊ අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා අපි කතා කරා මේක කොහොමද කරන්නේ? අපි පෞද්ගලික බැංකුව වලින් කිව්වා මේකට උදව්වක් දෙන්න. අපි අපනයන කරුවන් හමු වෙලා කිව්වා මේකට උදව්වක් දෙන්න ඩොලර් මිලියන 30ක් 40ක් දෙන්න. හැබැයි අපි දන්නවා පහුගිය කාලේ සමාජයේ මතයක් හැදුවා දේශපාලන නායකයෝම ගිහිල්ලා රටට සල්ලි එවන්න එපා කියලා කිව්වා. මුදල් එවන්න එපා කිව්වා. මුදල් එවන්න කිව්වා වෙනත් ක්‍රමවලින්. මුදල් ලැබුවේ නැතුනොත් එහෙන මොකද්ද වෙන්නේ නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි? මේ රටට ශ්‍රමිකයන්ගෙන් මුදල් එන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ තවදුරටත් ඇදෙනවා මිසක් මේක විසඳ ගන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සංචාරක අපි ආකර්ෂණය කරගන්න ඕන. හැබැයි සංචාරක ආකර්ෂණය කරගන්නකට ආණ්ඩුව අස්ථාවරයි කියලා පෙන්වන්න එලවන්න ඕන කියලා පෙන්වන්න ඒකට ආණ්ඩුවට විරුද්ධව පාරට බහැලා ගෙවල් ගිනි තියලා පාරවල් දිගේ උද්ඝෝෂණ කරලා ඒක නෙවෙයි මේක විසඳන් තියෙන ක්‍රමවේදය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවා ලංකාවට.
කනගහටුයි කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනකට දේශපාලන කණ්ඩායමක් ගිහිල්ලා ඔවුන්ගේ මාර්ගය තව හිර කරා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරට යන්න දුන්නේ නැහැ. රැස්වීමට යන්න දුන්නේ නැහැ. දැන් මගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ගිය සතියේ පිරිපහදු ඔබතුමන්ලගේ දේශපාලන පක්ෂය නියෝජනය කරන වෘත්තීය සමිතියක් පිරිපහදුවේ. ඔබතුම පැහැදිලිව දන්නෝ. ඇවිල්ලා හිර කරා කාමරය ඇතුලේ ලේකම්වරයා. ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආපු නිලධාරින් එක්ක සාකච්ඡාවක් තිබුණේ හවස දෙකම ආරට. හවස දෙකට ගෙනල්ලා ලේකම්වරයා හිර කරා. හිර කළා කිව්වා බහින්න දෙන්නේ නැහැ. දැන් උත්තරයක් දෙන්න කියලා. එහෙම යට වෙලා අපි මේ උත්තර දෙන්න විසඳුම් දෙන්න අපි කටයුතු කරන්නේ කවුරුරි හිතනවා නම් කැලෑ නීතියෙන් මේක කරන්න රටේ මතයක් හදන්න නැහැ පිරිපහදුවාන් කියලා. දැන් පිරිපහදුව වහලා මාස 3ක් තිබුණා. ඒ මාස 3ේ ඔය ඉන්න වෘත්තීය සමිති කවුරුවත් කිව්වේ නැහනේ පිරිපහදුව වහලා තිබ්බේ අපිට පඩිත් එපා කියලා. ඒ මාස 3ේ අපි පඩිත් එපා පඩිගත් එකත් වැරදි කියලා. එහෙම කවුරුවත් කිව්වේ නැහනේ පිරිපහදුව ආරම්භ කරන්න බොරතෙල් ටික ආනයනය කළා බොරතෙල් නැම එනකට කියනවා. අන්න පිරිපහදුව විකුණන්න හදන බොරතෙල් ආනයනය කළේ නැහැ. මම වෙනසක් කරා ගරු නියෝජක කාර්ය සභාපතිතුනි බොරතෙල් ආනයනය කරන එක පිරිපහදුවේ කණ්ඩායමට දෙනවා අපි ලබන සතියේ ඉඳලා. එතන ඇනවුම් ටික දාගන්න පිරිපහදුවේ. කණිත් තෙල් සංස්ථාවේ මට තියෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ ඇනවුම් පිළිබඳව. ඇයි ඇනවුම් දාන්නේ නැත්තේ? හැබැයි අපි තේරුම් ගන්න ඕන. මේ සැපයුම් කරුවන්ට පහුගිය දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු වල කරපු සැපයුම් වලට ගෙවලා නැහැ. ඩොලර් මිලියන 800ක් ගෙවන්න තියෙනවා. එතන එහෙම තියෙන සැපයුම් කරුවෙක් පරණ මුදල් ගෙව්වේ නැත්නම් එන්නේ නැහැ. පරණ මුදල් වලින් කොටසක් ගෙවන්න ඕන අලුත් මුදලක් ගෙවන්න ඕන. එතන මේක සමාජයේ මතයක් හදලා තියෙනවා. අන්න විශාල වැඩි මුදලකට ගේනවා කියලා. විශාල වැඩි මුදලකට නෙවෙයි. ඔවුන්ගේ පරණ මුදල් වල කොටසකුත් අපි ගෙවන්න ඕන නැත්නම් ඔවුන් දෙන්නේ නැහැ අපිට ඉන්ධන. එහෙම අලුත් සමාගම ඉන්නේ නැහැ. අපි උත්සාහ කරා. පහුගිය කාලේ උත්සාහ කරා වෙනත් විකල්ප ක්‍රම වලින් රුපියල් වලින් පුළුවන්ද? අලුත් ක්‍රම වලින් පුළුවන්ද? ඒක තමයි අපිට වැරදිච්ච තැන 23 වෙනිදා. 23 වෙනිදා 24 වෙනිදා අපිට එහෙම යෝජනා දීපු සමහර කට්ටියවිලා කිව්වා නෑ මුළු මුදල ගෙවන්න බැරි නම් එන්න වෙන්නේ නෑ කියලා. එනිසා අපි තීන්දුවක් ගත්තා මේ රටේ දීර්ඝ කාලීනව මේ ඉන්ධන සැපයුම තියෙන්න ඕන නම් ගෑස් එක තියෙන්න ඕන නම් විදුලි බලය තියාගන්න ඕන නම් අපි පැරණි සැපයුම් කරුවන් එක්ක හරි ගිහිල්ලා ඔවුන්ගේ තිබුණු අර මුදල් ඔවුන්ට ගෙවන ගමන් මේ සැපයුම් මාර්ගය අපි යවත හදා ගන්න ඕන කියලා. අපිට මිලියන 550ක් අවශ්‍යයි 600ක් 550ක් 600ක් අතර ප්‍රමාණයක් මාසෙකට. ඒ 600ක් අවශ්‍යනකට මහ බැංකුවේ අධිපතිවරයා කියනවා දැන් අපිට ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් වලින් අපන අනාදායමෙන් ලැබෙන මුදල් වලින් විදේශිකයන්ගේ සංචාරකයන්ගෙන් ලැබෙන මුදල් වලින් ඔක්කොම අපේ ගෙවීම් කරාට පස්සේ ඉතුරු වෙන රුපියල් ඩොලර් මිලියන 250යි. ඒ 250න් තමයි අර 550ක 600ක ඉන්ධන බිලට දෙන්නත් ඕන. ඩොලර් මිලියන 100ක අත්‍යවශ්‍ය ආහාර ටික, පරිප්පු ටික, හාල් මැස්සෝ ටික මේ රටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ඩොලර් මිලියන 100ක් වෙන් කරන්න ඕන. ඖෂධ වලට තව ඩොලර් මිලියන 10ක් වෙන් කරන්න ඕන. Honorable Minister, you have 2 more minutes. ඩොලර් මිලියන 40ක් වෙන් කරන්න ඕන. ඉතින් මේ සියල්ල කළමනාකරණය කිරීම අභියෝගයක් අද බවට පත් වෙලා තියෙනවා. සමහරවිට මම ඇවිල්ලා කිව්වම ඉන්ධන නැවක් එනවා. ඒ ඉන්ධන නැව ආවෙ නැතුනම ඊට පස්සේ අහනවා අන්න අපි බොරු කාරෙක් කියලා කියනවා. අපි සැපයුම් අවශ්‍ය ඇනෝම් ටික කරලා තියෙනවා. 8 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා. අපි කරලා තියෙන ඇනෝම් අනුව අපිට ගෙවන්න තියෙනවා ආවට පස්සේ ඩීසල් නැවක ඩොලර් මිලියන 60ක්. අපි ඒකට තමයි උත්සාහ කරන්නේ. ඒක දැනුත් අභියෝගයක්. ඩොලර් මිලියන 319ක් මේ සතිය අවශ්‍ය වගේම ඒක අවශ්‍ය රුපියල් ටිකක් අවශ්‍යයි. මොකද කාලයක් තිස්සේ අපිත් ඒක කරා අපි විපක්ෂින්නේද්දි තෙල් මිල වැඩි කරනකට අපිත් විපක්ෂින්නේද්දි අපිත් විරෝධය පළ කරනවා. හැබැයි කාලයක් තිස්සේ කරපු දේ තමයි අපි තෙල් ආනයනය කරපු මුදලට වඩා අඩු මුදලකට තමයි ජනතාවට අවුරුදු ගානක් තිස්සේ අපි තෙල් ටික දුන්නේ, විදුලිය දුන්නේ, ජලය දුන්නේ. මේ වියදම් සියල්ලම මහා භාණ්ඩාගාරයෙන් දරුවේ. අද ඒ තත්ත්වේ කරන්න බෑ. දැන් හෙට අනිද්දා වෙනකොට අපිට භූමි තෙල් මිල අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු වෙනවා. භූමි තෙල් අපි දෙන්නේ රුපියල් 87ට. හැබැයි රුපියල් 420ක් අපිට වියදම් වෙනවා. ඒක බහිනේට ඔබතුමන්ලම දේශපාලන පක්ෂ නායකයෙක් හැටියට ඔබතුමන්ලගේ වෘත්තීය සමිතිවල ඔබතුමා නැති වුණත් අර දීවරංශේ ඉන්න ඔබතුමන්ලගේ වෘත්තීය සමිති නායකයා එළියට බහලා කියයි අන්න දීවරයන්ට පහර පිට පහර ගහන්න භූමි තෙල් මිල වැඩි කරා කියලා. අනිත් පැත්තෙන් කියනවා මිනිස්සුන්ට ඉන්ධන ටික දෙන්න කියලා. අපි ඉන්ධන ටික නිසියාකාරව දීගෙන යන්න නම් අපි ආනයනය කරන එක අපි අඩුම තරමේ ලාභයක් නැතුව අපි අලාභයක් නැතුව අලෙවි කරලා ඒ මුදල තමයි නැවත අපි ආයෝජනය කරන්න ඕන ආනයනය කරන්න. වෙනදතර අපිට තිබුණා දින 180ක දින 90ක පමණ ණය කාලයක් තිබුණා. නමුත් අපිට ණය එහෙම ලැබෙන්නේ නැහැ. බැංකු පද්ධතිය අපේ ශ්‍රේණිගත කිරීම වලින් වැටලා තියෙනකට අපේ ණය නොගෙවීම අපේ ණය ගෙවීමට නොහැකි බව අපි දන්නලා තියෙනකට අපිට එහෙම සහන කාලය ලැබෙන්නේ නැහැ නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි. ඒ නිසා තමයි අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ.
මම බලාපොරොත්තු වෙනවා 8 වෙනිදා 9 වෙනිදා ඒ නෞකා ටිකට ඒ අපි මුදල් ටික එකතු කරන්න උත්සාහ කරනවා ඩොලර් ටික එකතු කරන්න තියෙන අභියෝගයක් වගේම රුපියල් එකතු කිරීමත් අභියෝගයක් අද උදෑසන අපි අග්‍රාමාත්‍යතුමා ඉල්ලීමක් කරා අපේ ණය සීමාව වැඩි කරන්න කියලා මිනිස්ටර් ප්ලීස් විනාඩි දෙකක් දෙන්න ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුනි ණය සීමාව වැඩි කරන්න කියලා ණය සීමාව වැඩි කරේ නැත්නම් අපිට අපේ ඛනිජ තෙල් සංස්ථාවට අයවැයෙන් වෙන් කරලා තිබ්බ ණය සීමාව වෙනස් කරේ වැඩි කරේ නැත්නම් අපිට මේ අවශ්‍යතාවය කරන්න බෑ එයිස අපි ඔබතුමාගෙන් give more minutes from my time thank you honorable minister මම ඉල්ලීමක් කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගෙනු ඒක අපිට උදව් කරන්න අපිට සහයක දෙන්න මේ රුපියල් ප්‍රමාණය ගන්න ඕන මේ රුපියල් බිලියන 200ක ආසන්න ප්‍රමාණය අපි ඛනිජ තෙල් සංස්ථාවේ නැහැ දැන් මගෙන් සේවකයෝ ඇවිල්ලා අහනවා ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා මේක සේවකයෝ වග කියන්න ඕනේ ඇයි මේ අපේ පිරෝහම්මල් ටික වෙනත් විදේශීය සමාගම් වලට දෙන්නේ මම පිළිගන්නවා සේවකයෝ නෙමෙයි අපි හැබැයි තිබුණු ආණ්ඩු වලින් අපි ලාභයට තෙල් දෙන්න හැමදාමත් ගත්ත ප්‍රතිපත්ති වැරදි ප්‍රතිපත්ති තීන්දුව නිසා අපි ඒ දත්තයට පත් වෙලා තියෙනවා ඒක නිසා තමයි අපි මිල සූත්‍රයක් දීලා තියෙන්නේ ඔතන තේරුම් ගන්න ඕන අද දවසේ අපි මේ විදේශීය ආයෝජකයන්ට අවස්ථාවක් දුන්නොත් විතරයි අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණක් මේකෙන් එළියට එන්න බෑ කවුරෝ හිතනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි අපිට තියෙන එකම විසඳුම කියලා එහෙම වෙන්නේ නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග අපි වෙනත් විකල්ප වලට යන්න ඕන පාඩු ලබන ආයතන අපි නැවත සලකලා බලන්න ඕන අපි පාඩු ලබන ආයතන අනුතරේ පාඩුව නැති කරගන්න අපි ප්‍රතිව්‍යුහගත කරලා යුතුයි ඒ ප්‍රතිව්‍යුහකරණ ගත කරන ගමන් ජනතාවට මේ සේවය ලබා දෙන අකණ්ඩ සේවය ලබා දෙන ආයතන බවට පත් කරන්න ඕන. සමහරව අහනවා IOC එක ලාභයි සිපෙට්කෝ එකයි පාඩු. IOC එක අලාභ බඩු විකුණන්නේ නැහැ. සිපෙට්කෝ එක විකුණන්නේ අලාභ බඩු. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. සිපෙට්කෝ එක සමහරව කියනවා සේවකයෝ විශාල පිරිසක් ඉන්නවා. ඔව් සේවකයෝ අතිරික්ත ඇති. අපි තීන්දුවක් අරගෙන තියෙනවා මේක ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිපෙට්කෝ එකට කරන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා. දැන් අපි තියෙන පිරිපහදුව අපේ රටේ 100ට අවශ්‍යතාවෙන් 130ක් දෙන්න පුළුවන් මාසිකව. අපි බලන්නේ ඒ 130 අකණ්ඩව දෙන්න බොරතෙල් නැව් දෙකක් ගෙනාවොත් එහෙම ඩොලර් මිලියන 160යි. ඩොලර් මිලියන 160යි. ඒක අපිට කළමනාකරණය කරන්න පුළුවන්. හැබැයි අපි දුන්නොත් එහෙම තරඟකාරීත්වයක් දීලා මිල සූත්‍රයක් අපි දීලා මිල පාලනය කිරීම ආණ්ඩුව විසින් කරොත් එහෙම විදේශීය වශයෙන් ඉන්න සමාගම් වලට අපි දෙන්න ඕන ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් වල ඇවිල්ලා ඉවරලා ඉන්ධන ආනයනය කරලා ඒ අලවිය සිදු කරන්න. අපි අපි උන්ට කිව්වේ ඒ යෝජනා කරේ ඉන්ධන ආනයනය කරනට මහ බැංකුවේ කියලා ඩොලර් මත යැපෙන්න එපා කියලා. ලංකා IOC සමාගම තාම ආනයනය කරනකට සෙන්ට්‍රල් බැංකුවට නැත්නම් මහ බැංකුවට යනවා ඩොලර් ගන්න. අපි IOC සමාගම විශාල සේවයක් කරනවා මේ වෙලාවේ. අපිට උන් එකඟ වෙලා තියෙනවා උන් එක ඒකාබද්ධ වෙලා මෙහෙම යොමු යන්න. ඒ නිසා සමහරට අපිට තෙල් ටික නැව් ටික ගේනකට නෞකා ටික ගේනකටත් මේ පොලිම ඉවත් කරන්න නම් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. අද කල්ලි ගැහිලා ඉන්නවා. අද සමහර ත්‍රීරෝද රථ තියෙනවා සමහර වාහන තියෙනවා අද මේ ඉන්ධන පෙරවුමල වට ඒකාධිකාරයක් ගොඩනගලා තියෙනවා මේක අපේ රටේ හැම තැනම ඇති වෙච්ච දෙයක් සමහරු චෝදනා කරනවා ඉන්ධන වලට ඉන්නව වෙනම කණ්ඩායමක් කියලා මේක අපි එන්නත ගේනකටත් දැක්කා එන්නත ගේනකටත් ඒ වෙලාවේ චෝදනාවක් කෙල්ලුණා සෞඛ්‍යංශයට සෞඛ්‍යංශේ ඉන්න පවුල් වලට එන්නත ගහගත්තා කියලා කිව්වා ඒ චෝදනාව තිබුණා පොහොර ටික ගේනකට කෘෂිකර්ම නිලධාරීන් කැමැති කට්ටියට පොහොර ටික දුන්නා කියලා කිව්වා එතකොට දැන් අද ඉන්ධන ටික ගෙනාවම ඉන්ධන පිරෝමල් වාසල ඉන්න කණ්ඩායමක් ඉන්ධන බෙදා ගැනීමේ ව්‍යාපෘතියක් යනවා. ඒ නිසා මේක අපි සියලු දෙනා තේරුම් ගන්න. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඇවිල්ලා මේ බලශක්ති අමාත්‍ය ධූරයේ වගකීම ගත්තත්. ඔබතුමා අග්‍රාමාත්‍යවරගේ වගකීම ගත්තත් මේ අභියෝගයට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගෙන අපි කටයුතු කරොත් අපි සියලු දෙනා එකතු වෙලා ඒකට මූණ දුන්නොත් පමණයි අපිට මේ ජයග්‍රහණය වෙනුවෙන් අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම කියනවා සමහර ලාවට අපිට පහර පිට පහර ගහන්න ගැටලුවක් නැහැ. මම නම් මේ තනතුරු බාරගත්ත ඊළඟ මැතිවරණ දිහා බල්ලා නෙවෙයි. ඒක කියන්න ඕන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරට. මම දේශපාලන අනාගතයක් බල්ලා නෙවෙයි වගකීම ගන්නකට මම දන්නවා ඉතාමත්ම බැරෑරුම් අමාරු සත්‍යයක්. අපේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට එන්න අද පුළුවන්කමක් නැහැ. අද ඉන්ධන පෙරවමලකට ගිහිල්ලා මන්ත්‍රීවරයෙක්ට තෙල් ටිකක් ගන්න බෑ. එහෙම වරප්‍රසාදයක් දීලා නැහැ. හැබැයි අද මේ රටේ තත්ත්වය අපි පාලනය කරගන්න නම් මෙතනින් එහාට යන්න නම් ඒ අපි අවශ්‍ය නිසි තීන්දුත් ගන්න ඕන. ඒ නිසා නියෝජ්‍ය කාර්ය සභාවේ අවසාන වශයෙන් මම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යන්න ඉස්සෙල් එක ඉල්ලීමක් කරනවා. ඔබතුමා නැහැ කෝප් එකට යන්න ඉස්සෙල් එක ඉල්ලීමක් කරන්නේ. මම පහුගිය දවසේ දැක්ක ඔබතුමාලා කොට්ටාවේ ඔබතුමාලා දේශපාලන පක්ෂෙන් විරෝධතාවයක් තියෙනවා. විරෝධතාව තියෙන එක හොඳයි. හැබැයි මේ වෙලාවේ ඉන්ධන අඩු වෙලාවක්. ඉන්ධන මිනිසුන් නැති වෙලාවක්.
පන්දම් පත්තු කරගෙන මම දැක්කා භූමි තෙල් නැහැ කියලා උද්ඝෝෂණය කරනවා හැබැයි භූමි තෙල් පන්දම පත්තු කරන් ඉන්නේ ඉන්ධන නැහැ කියලා උද්ඝෝෂණය කරන්නේ හැබැයි ඔතුමා ඉන්ධන එක තමයි උද්ඝෝෂණය කරන්නේ ඒ වගේම අපේ ගෙවල් වලට ගිනි තියන්න ආවෙත් නිකම් මේ ඉන්ධන නැතුව නෙවෙයි ආවේ පෙට්‍රල් බූලි අරගෙන ආවේ ඒ නිසා උද්ඝෝෂණය කරනකට ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමක් කරමින් විශේෂයෙන්ම මේ ආණ්ඩු විපක්ෂ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා මේ බලශක්ති අරමුදෙන් එළියට එන්න නම් ඒ සඳහා කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා හෙට දවසේ කවුරු හරි මේක බාර ගන්නවා නම් කවුරු හරි ඒකට එනවා නම් මම කැමති ඕන වෙලාවක උදව් කරන්න සූදානම් කියන එකත් මෙලයි මතක් කරනවා Thank you minister ඔව් කාන්චන මන්දම යම් කාරණාවක් මතු කරන්න මතු කරන් දෙන්න පහුගිය දවසේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියලා තිබුණා රුපියල් 250ට ඉන්ධන ආනයනය කරන්න පුළුවන් කියලා ඒ නිසා මම එතුමාට පහුගිය දවසෙත් කිව්වා අපේ යම් වැරද්දක් තියෙනවා නම් මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක සම්පූර්ණ ඉන්ධන ආනයනය කිරීම ඉන්ධන ඇනෝම් කිරීම මහජන උපයෝගිතා කොමිසමට බාර දෙන සූදානම් කිසි ගැටලුවක් නැහැ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කැමති නම් රුපියල් 250ට නෙවෙයි අරුත රුපියල් 300ට හරි ගේන්න පුළුවන් නම් ඉන්ධන ටික එතුමාට ඒ වගකීම අපි දෙන්න කැමති හැබැයි අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාව නොමග යවන්න එපා ජනතාව තුළ වෛරයක් ඇති කරන්න උත්සාහ කරන්න එපා විශේෂයෙන්ම රුපියල් 250ට ඉන්ධන දෙන්න පුළුවන් තව එක්කෙනෙක් කියලා තනවා බඩේරුම් ගෝලින් දෙන්න පුළුවන් කියලා තෙල් ටික මේ වගේ නොඑක් ආකාරයේ වැරදි මත හදමින් අසත්‍ය ප්‍රචාර කරමින් අපේ රටේ විතරක් නෙමෙයි යුරෝපයේද තෙල් නිෂ්පාදනය කරන රටවල් වල පවා අද රුපියල් 250ට තෙල් ටික ගන්න බෑ ඒ නිසා මේ කාරණා නෙවෙයි මහජන උපයෝගිතා කොමිසමෙන් බලාපොරොත්තු වෙන්නේ මහජන උපයෝගිතා කොමිසමේ වගකීම වෙන්න ඕන මේ විදුලිය කපන පැය ගන්න කියන එක නෙමෙයි විදුලිය කපන්න නැති සලසුම හදලා දෙන්න එක ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියනත් මේලයි මතක් කරනවා ස්තුතියි ඔව් මගේ කාර්ය අධිකරණයතුමා ගරු සභාපතිතුමනි ගරු කාන්චන විජේසේකර මහත්මයා මතු කරපු කාරණේ අපි දැක්ක මාධ්‍යයේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියනවා තෙල් ලීටරේ රුපියල් 250 බැගින් දෙන්න ඕන තරම් හැකියාව තියෙනවා කියලා. එනිසා ඒ ක්‍රමවේදය අපි කවුරුත් දන්නේ නැති නිසා ඒ ක්‍රමවේදය අපි දැනගන්න ඕන. ඒක නිසා කරුණා කරලා ගරු කතානායකතුමා මගින් කෝප්කාරක සභාවේ සභාපතිතුමාට කරුණා කරලා දැනුම් දෙන්න හෙට දිනේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කැඳවන්න කියලා කෝප්කාරක සභාවට මේ ක්‍රමවේදය අපිට ඉගෙන ගන්න. ඔගරෝ අමෙතුමා අපි කතානායකතුමාට ඒක ඒ කතාව මතක් කරනවා asianmirror.lk